විශේෂයෙන්ම මේ වෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපේ දේශපාලනික වැඩසටහන සහ රජයේ මේ වෙද්දී ක්‍රියාත්මක කරන මේ අයහපත් කාලගුණික තත්ත්වය මත පීඩාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් ඒ ලබා දෙන සහන සහ ඒ වා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගත් ඒ වගේම කාලීනව රටේ පවත්නා තත්ත්වයක් ගැන යම් පැහැදිලි කිරීමක් කිරීම තමයි මේ සාකච්ඡාවේ අරමුණ වෙන්නේ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන පහුගිය දවස්වල පක්ෂයක් විදියට අපි අපේ මැතිවරණ එහෙමත් නැත්නම් සම්මේලන මාලාව අපි ආරම්භ කෙරුවා කලාවැව ආසනෙන් අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඊට පස්සේ අපි බියගම සූදානම් කරලා තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වයේ උඩ අපිට ඒක නවත්වන්න සිද්ධ වුණා. ඒ වගේම ඉදිරි සැලසුම් කර සියලුම අපේ සම්මේලන දිගින් දිගටම අපි කිරීම සඳහා සියලු වැඩ කටයුතු මේ වෙද්දිත් කරගෙන යනවා. කාලගුණික තත්ත්වය මත ඒවල දින වකවානු යම් යම් විදියට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වෙද්දි සංවිධානගත වීම සහ ඒ කටයුතු දැනටමත් කෙරීගෙන යනවා. ඒ නිසා මම අපි සූදානම් කරලා තියෙන වැඩසටහන ගැනයි අපි කතා කරේ. ඒ වගේම අපි කියන්න ඕන අපි මේ වෙද්දි දකිනවා යම් යම් කණ්ඩායම් යම් යම් දේශපාලන පක්ෂ නිර්මාණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉවත් වෙච්ච කණ්ඩායමනුත් ඒ වගේම රජයෙන් ඉවත් වෙච්ච කණ්ඩායමනුත් ඒ වගේම ස්වාධීන වෙච්ච කණ්ඩායමනුත් යම් යම් අරමුණු තකා යම් යම් ක්‍රියාමාර්ග මේ වෙද්දි ගනිමින් ඉන්නවා. ඒ නිසා සමහරුන්ට කියන්න පුළුවන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු අය එහෙමත් නැත්නම් ඒකේ කලින් කටයුතු කරපු අය කියලා. ඒගොල්ලෝ බොහෝ කාලයකට පෙර තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වෙලා ඒ තීන්දුව තීරණවලට ගියේ. ඒ නිසා අද වෙද්දී රජය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාට බොහොම ශක්තිමත් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටයුතු කරනවා. ඒ නිසා රටට ජනතාවට සහනාධාර එහෙමත් නැත්නම් තිබිච්ච ව්‍යසන තත්වයෙන් රට යම් තැනකට ගෙනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ටත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගත්තු කටයුතු කරපු අමාත්‍යවරුන්ටත් හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ගම තුල අවලංගු භාවයට පත්වෙච්ච පිරිස් දැන් යම් යම් නවාතැන් පොළවල් සොයමින් සිටින කාලයක්. ඒ නිසා මං හිතන්නේ මේක දේශපාලන ඉතිහාසයේ වසර ගණනාවක ඉඳන් අපි දකින දෙයක්. මොකද යම්කිසි දේශපාලන පක්ෂයක් මූලික කරගෙන ඒ දේශපාලන පක්ෂයට සම්බන්ධ වෙලා සමහරුන්ගේ උවමනාව තියෙනවා කෙසේ හෝ පාර්ලිමේන්තුවට ගොඩවීම, කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කටයුතු කිරීම, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ කටයුතු කරන ගමන් අමාත්‍ය ධූර ලබා ගැනීම. ඒ නිසා මං හිතන්නේ ඒ හැකියාව නැති ඒ වගේම ඒ අවස්ථාවාදීන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ වෙද්දී දොර වැහිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අර එළියට ගියාය ඔය අම්බලන් හොයාගෙන යනවා, ඩස්බින් හොයාගෙන යනවා. ඉතින් ඒ නිසා ඒක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගැටලුවක් නෙවෙයි. මොකද ශක්තිමත් පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ශක්තිමත් වැඩසටහන වැඩපිළිවෙල යටතේ මේ වෙද්දි කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද වෙද්දී ජනතාවට දේශපාලන පක්ෂ රැසක් කණ්ඩායම් රැසක් බලාපොරොත්තු දීගෙන යන කාලයක්. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වෙච්ච පදනමකින් ආරම්භ කරපු දේශපාලන පක්ෂයක්. මම එහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ මේ පක්ෂයේ නායකතුමා විශේෂයෙන්ම අපි දන්නවා 2005 බලයට අරගෙන ඒ බලයෙන් පස්සේ මේ රටේ යුද්ධය අවසන් කරලා දැවැන්ත සංවර්ධනයක් කළා. ඉතින් ඒ සංවර්ධනය එතුමා ජන කියන දේ තමයි ප්‍රතිපත්තිය කියලා. ඉතින් එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා ඒගොල්ලෝ කටින් කියන ප්‍රතිපත්තියද අර ගණිකා මේ වෘත්තීය නීතිගත කරන එක, එහෙමත් නැත්නම් ඒගොල්ලෝ මේ ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග මචං අපිට පොඩි කාලයක් දීපල්ලා පොඩ්ඩක් අපිට මේ උදව් කර ඒ විදිහට යන එකද, එහෙමත් නැත්නම් මේ ඔය කියන ඒ වැනි කතාද කියලා. ඒ වගේම
අනෙකුත් පක්ෂය ගත්තාම අපි දන්නවා නිකං විහිළුකාරයෝ වගේ බාණ්ඩාගාරේ මුදල් හිතූ හිතූ විදිහට මේ සමගි ජනබලවේගයේ මූලික කරගත්තු නායකයා ඇතුළු පිරිස 2015 ඉඳන් 19 වෙනකන් ආණ්ඩු කරපුවයි. ඒ ආණ්ඩු කරපු කාලවකවානුව තුල ඔගොල්ලෝ දකින්න ඇති කිසිදු විනිවිදභාවයකින් තොරව මේ රටේ කොච්පමණ මුදලක් විනාශ කෙරුවද කියලා. එතකොට ඒ විනාශ කරලා ඒ ජාතික ආරක්ෂාව නැති කරලා ඒ ජාතික ආරක්ෂාවට සම්බන්ධ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා, ඒ වගේම රාජ්‍ය ඇමතිවරයා, ඒ වගේම පක්ෂයේ අද නායකත්වයේ අරගෙන ජනාධිපති අපේක්ෂකයා විදියට පෙනී සිටින පුද්ගලයා ඒ පාවිච්චි කරපු ආයතන, ඒ පාවිච්චි කරපු අමාත්‍යංශ, ඒ සියල්ල මේ රටේ කණපිට හරවලා තිබිච්ච, ඒගොල්ලෝ සතුව තිබිච්ච වත්කම් නිකන් හිතූ හිතූ අතේ දීලා, හිත හිතවතුන්ට දීලා, පාක්ෂිකයින්ට දීලා මොනතරම් හානියක් කෙරුවද කියලා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ඉන්න පිරිසටත් එදා ඉඳන් පටන් ගත්ත දා ඉඳන් 2005 ඉඳන් තිබුණේ වැඩ කරන්න. යුද්ධය අවසන් කරලා වැඩ කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අද රට යම්කිසි සංවර්ධිත ඉලක්කයකට ඇවිල්ලා තියෙන්නේ. පහුගිය දවස්වල තිබිච්ච යම් යම් හේතු සාධක ගත්තාම ආර්ථිකමය වශයෙන් අපිට ප්‍රශ්නයක් වුණා. ඒක අපි පිළිගන්නවා. ඒ ආර්ථිකමය ප්‍රශ්නයට දේශපාලනික අර්බුදයක් නිර්මාණය කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය හීන කරන්න හැදුවට අපේ ප්‍රතිපත්තිය ඒකමයි. අපි ජාතික සම්පත් ආරක්ෂා කරමින් මේ රටේ වැඩ කරන ජනතාවට අවශ්‍ය කරන ඒ ක්‍රමවේද නිර්මාණය කරමින් ඒ වැඩ කරන ජනතාවගේ වගකීම අරගෙන විශේෂයෙන් බෞද්ධාගමේ විශේෂයෙන් ලාංකිකයන්ගේ මේ සියලු දෙනාගේ අදහස් සුදහස් බිම් මට්ටමේ ඉඳලා ගන්න දේශපාලන පක්ෂයක්. ඉතින් ඒ නිසා අපි කියන්නේ වාචිකව උත්තර දෙන අයත් ලිඛිතව උත්තර දුන්න ලෑස්ති කියන අයත් කවුරු කිව්වත් මේ දැන් කතාවක් යනවනේ මේ විවාදයක් ගැන. දැන් මේ විවාදයට මේ දෙන්න ආවනම් මේක එලි කරගන්න පුළුවන්. මේ විවාදයට එන්නේ නැහැ. මේ විවාදේ ආයෙ එකක් කියනවා, මෙයා එකක් කියනවා, අහවල් දවසේ කරනවා කියනවා, අහවල් දවසේ කියන කරනවා කියනවා. අර බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට වගේ මේ විවාදේ කරනවා කිය කිය මේ මේ දෙන්නගෙම නිර්වත බලන්න හොඳම දවස තමයි මේකේ විවාදේ. ඒ නිසා මං හිතන්නේ මාධ්‍ය ඔබ තමුන් වහන්සේලාට වුණත් සුවිශේෂී දවසක් වෙයි. සුවිශේෂී දවසක් වෙයි. මොකද අපිට ඕනම කෙනෙක් එක්ක විවාද කරන්න පුළුවන්. අපි කරපු දේවල් තියෙනවා. එතකොට අපි වැරද්දක් කෙරුවා නම් අපිට චෝදනා කෙරුවා නම් ඒව ඔප්පු කරන අයත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. 2015 දී බලය ගත් ඒව ඔප්පු කරනවා කියලා. කිසිදු දෙයක් ඔප්පු කරගන්න පුළුවන් උනේ නැහැ. නඩු දාපු නඩු වලින් 80ක් 90ක් මේ වෙද්දි නිදොස් කොට නිදහස් කරලා. ඉතින් ඒ නිසා අපි ඒ කාලවකවානුව තුල ඒ රටේ සංවර්ධනයට දායක වෙලා ඒ කඩා වැටුණ ආර්ථිකය නැවත ගොඩනගන්න රජයක් විදියට පෙනී හිටලා අපි ඒ කටයුතු කරා. ඒ නිසා මම ඉල්ලා හිටින්නේ මේ දේශපාලන පක්ෂ කුමන කතන්දර මහජනතාවට ගෙනihලා කියාපෑවත් බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද මහජනතාව බුද්ධිමත්. ඒ බුද්ධිමත්කම නිසා තමයි 2015 වෙනකන් ගොඩනගලා බොරු ප්‍රචාරය කරලා කරන්න පුළුවන් තරම් පාච්චල් කරලා කරන්න පුළුවන් තරම් නඩු දාලා කරන්න පුළුවන් තරම් කමිටු හදලත් 2019 දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට බලය දුන්නේ. ඒක දේශපාලනික කුමන්ත්‍රණයක්. යම් යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච නැතුව ගියාට අපේ ප්‍රතිපත්ති අපි අයින් කරලා නැහැ. අපේ ප්‍රතිපත්තිය තුල අපි දකිනවා මහින්ද චින්තනය තුල, ඒ වගේම අපේ වැඩපිළිවෙල තුල අපිට මේ රට පක්ෂයක් විදියට ප්‍රධාන කණ්ඩායමක් විදියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔය එක්කෙනෙක් දෙන්නෙක් යම් යම් අවස්ථාවාදීන් විදියට වෙන්ුණාට ඒක පක්ෂයට දැනෙන්නේවත් නැහැ. ඒ නිසා මේ අයහපත් කාලගුණික තත්වය උඩත් අපි යම් යම් තීන්දුව తీරන අරගත්තා. මේ වෙද්දි දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒව යවලා තියෙනවා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඒක යවලා තියෙනවා. කලින් වතාවල් තුල තිබුණේ කඳවුරු ගත වෙච්ච අයට ආහාර පාන ලබා දීම, ඊයේ කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිතුමා
ඒ කඳවුරු ගත වෙච්ච අයට පමණක් නෙවෙයි, ඒ අයගේ මුළු තැන්ගේ වතුරෙන් යට වෙලා නම් කෑම උයා ගන්න බැරි නම් යම් යම් පූර්ණ හානි සිද්ධ වෙලා නම් ඒවට කරන්න ඕන ඒ ආපදා වෙනුවෙන් ගෙවිය යුතු ඒ මුදල් වෙනුවෙන් භාණ්ඩාගාරයට මුදල් අමාත්‍යංශයට දැනුවත් කරලා තියෙනවා. ඒ මුදල් ප්‍රමාණයන් තිබුණේ බොහොම කාලෙක ඉහට මුදල් ප්‍රමාණයන් ඒවා වැඩි කරලා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොත්ජරම් පෙරමුණ බියගම මැතිවරණ කොට්ටාසයට මිලියන 1 මුදලක් රැස්වීම වෙනුවෙන් සම්මේලනය වෙනුවෙන් එකතු මුදල් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙද්දි අද වෙද්දි රටපත් වෙලා තියෙන තත්ත්වයට රජයක් විදියටත් පක්ෂයක් විදියටත් අපි වැඩ කොටසක් කරලා තියෙනවා කියන එක තමයි අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව තුලින් කතා කරන්නේ. බොහොමත්ම ස්තුතියි.